පත්වෙච්ච ආණ්ඩුවකට අරගලයේ ඉල්ලීමක් තිබුණා මේ ව්‍යවස්ථාවේ නැහැ මහජන නියෝජිතින් නැවත කැඳවීමේ බලය නැහැ මහජන නියෝජිතින් නැවත කැඳවීමේ බලය ජනතාවට නැහැ ඒ කියන්නේ අපිට පුළුවන් කතිරේ ගහලා පත් කරන්න විතරයි කතිරේ ගහලා අපි පත් කරොත් මිනිහා තුවක්කුවක් ඇවිල්ලා අපිට අරන් වෙඩි තිබ්බොත් එහෙම මිනිහා අප්සෙට් කියලා අපිට කියන්න බෑ ඒක දැනුත් නැහැ දැන් අරගලයේදී යෝජනාවක් ආවා අලුතින් හැදෙන ව්‍යවස්ථාවකට මහජන නියෝජිතින් නැවත කැඳවීමේ බලය ඕනි දැන් ඒක ආණ්ඩුවෙන් කරන ඒ කියන්නේ ආණ්ඩුවට කරන බලපෑමක් තමයි ඒක මේක ඇතුල් කරන්න කියලා ජනතාව කියනවා. ඉතින් ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ජනතාවට අයිති ප්‍රජාතන්ත්‍රවාදී. ජනතාව පරමාධිපත්‍ය ඒක තමයි ජනතාව පරමාධිපත්‍ය. හැබැයි දැන් මේ පනතර අනුව ප්‍රතිදස්ත පනතර අනුව ජනතා නියෝජිතින් නැවත කැඳවීමේ බලය දෙන්න කියලා නීතිය ඇතුල් කරලා ඇතුල් කරන්න කියලා ඉල්ලන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ඒ ආණ්ඩුවට බල කිරීම. එතකොට මේ ඉල්ලීම කරන්න අපි කොහේ හරි රැස් වෙලා රැස්වීමක් පැවැත්වුවොත් එහෙම ඒ රැස්වීම කරපු දෙනා ත්‍රස්තවාදී ක්‍රියාවකට පාවිච්චි කරපු දෙනක් වෙනවා. දැන් අපි මේ මාධ්‍ය සාකච්ඡාව හරහා කියනවා අපේ අපි මේ ජනතාවට බලය ඕන බලය දියවන්නාවෙන් එලියට ගන්න ඕනේ ඒ නිසා මහජන කවුන්සිල් ජනාරගල සභාව මේවා පිළිගන්න කියලා. ඒකත් ආණ්ඩුවට කරන බලපෑමක් තමයි. එතකොට දැන් කවුරු හරි මාධ්‍ය ආයතනය මේක වාර්තා කරනවා කියලා හිතන්න. මේක වාර්තා කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ කියන්නේ මුකුත් කරන්න බෑ. පාරට බහැලා එහෙ මෙහෙ බලන්නෙත් නැතුව බිම් බලාගෙන අල්ලපු මිනිහත් එක්කවත් ආණ්ඩුවට බනින්න නැතුව මෙහෙම යන්න ඕන. ඇයි පොලිසියට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හම්බුනොත් එහෙම මෙන්න මෙහෙම සාකච්ඡාවක් මෙතන කෙරලා තිනවා කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ වෙච්ච ස්ථානයක් බවට පත් වෙනවා මේ ප්‍රතිදස්ත පනතන. දැන් මේක එතකොට මොන ත්‍රස්තවාදයක් නවත්තන්නද මේක ගෙනලා තින්නේ? මේ පනතේ තමයි ත්‍රස්තවාදී තින්නේ. ඇයි ඒ? ඇයි මිනිස්සුන්ට එහා මෙහා යන්න තියෙන නිදහස, කතා කරන්න තියෙන නිදහස, විරෝධය පළ කරන්න තියෙන නිදහස, මූලික මිනිස් අයිතිවාසිකම් පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් හදපු පනතක් තමයි මේක. ඉතින් මේක එන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපි දන්නවා පහුගිය කාලයක් තිස්සේ මේ ආණ්ඩු හැම එකකටම හම්බෙච්ච අත්දැකීමක් තියෙනවා. අපි දැක්කේ නෑ මේකට විපක්ෂයේ තීරණාත්මක විරෝධයක් පළ කරන. තීරණාත්මක විරෝධයක්. ඒ කියන්නේ එයාලත් ඉන්නේ මේවා සුද්ධ කරන්න ඕන, මේක හොඳ කරන්න ඕන, කෑලි කපන්න ඕන. මේකේ කෑලි කපන්න කියලා මේ පනත බලපු කිසි කෙනෙකුට මේකේ කපන්න දෙයක් නෑ. මේක අල්ලලා විසික් කරලා දාලා ගිනි තියන්න ඕනේ. දැන් විජේදාස රාජපක්ෂ අද කියනවා මේක පාර්ලිමේන්තුවට දාන එක తాවකාලිකව නවත්තනවා. දැන් කවුද කිව්වේ මේක తాවකාලිකව නවත්තන්න කියලා? තව මොනවද මේකේ කපන්න තිබ්බේ? මේකේ අකුරක් නෑර ගත්තොත් අපිට දුන්නොත් එහෙමනම් අපිට පුළුවන් මේක අකුරක් නැහැ. ඒ කියන්නේ මේ පුළු පනතක් මෙහෙම කපලා දාන වැරෙන්න මේකේ සංශෝධනය කරන්න දෙන්නේ අපි අහන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් යම් කෙනෙක් කරනවා නම් හරිද? අන්තවාදී ක්‍රියාවක නිරත වෙනවා නම් දැනට ලංකාවේ තියෙන සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත් ඒ කරන පුද්ගලයෙක් හෝ සංවිධානයකට අදාළ නීතිය හමුවට පමුණුවන්න දැනට තියෙන නීති හොඳටම ප්‍රමාණවත්. ඒක නීති විශාරදීන් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතට දෙත් කිව්වා. නීති විශාරදීන් අදත් කියන්නේ ඒක. දැන් විජේදාස රාජපක්ෂ කියනවා නීති විශාරදීන් අරම් අරගොල්ල මේගොල්ල කිව්වලු මේකට බහේ මේ ශේෂ්ඨාධිකරණයට යන්නේ. ශේෂ්ඨාධිකරණයට යන්නේ මොකටද මේකට? දැන් මේක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා හැමෝම කියනවා. දැන් ජාත්‍යන්තර සංවිධානත් කියලා තියෙනවා මේකට මේක ගේන්න එපා කියලා. හරිද? එනිසා දැන් తాවකාලික කතාවක් අපිට කියන්න එපා. අපි අපේ අරගලේ ගෙනිච්චේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතත් එපා, අනිත් මර්ධන නීතිත් එපා. හරිද? පුනරුත්ථාපන පනතත් එපා කියලා කිව්වේ. කවුද ඉල්ලුවේ මේක සුද්ධ කරපු එක? මේකට යා මේ කළු පනත සුදු කරලා ඉල්ලුවද කවුරු හරි? නෑ සුදු කරන්න බෑ මේක. මේක මේ රටේ ජනතාවගේ විතරක් නෙවෙයි මේ ලෝකෙටම ලෝකේ මේක තමයි අපි කියුවේ ලෝක ඉතිහාසයට අනුව ඒ කියන්නේ මේ පනතර අනුව ලෝක ඉතිහාසයේම ත්‍රස්තවාදය. ඇයි ලෝකේ රටවල් ගානක අරගල වලින් ඉන්නේ මිනිස්සු දේවල් දිනාගත්තා. අද රටේ අරගල සිද්ධ වෙනවනේ. එතකොට මුළු ලෝක ඉතිහාසෙම මේ පනතර අනුව ත්‍රස්තවාදයක් වෙනවා. ඒ නිසා අපි විජේදාස රාජපක්ෂ ඇතුළු මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා දැන් ආණ්ඩුවට තාමත් උත්තරයක් නැහෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි යාලට තිබුණු උත්තරේ. ඒක එක නායවාරිකයක් ඇවිල්ලා තිනු. ඒ හින්දා ඒගොල්ලෝ හිතනවා ඒකේ ආතල් එකෙන් මිනිස්සු ඉඳී කියලා. ඒකෙන් චූන් වෙලා අපි මොකුත් නොකර ඉඳී කියලා. මිනිස්සු අරගල වලට විරුද්ධ වෙයි කියලා තමයි ඒගොල්ලන්ගේ හීන ලෝකේ තියෙනක බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේක පාවිච්චි කරලා දැන් මේ වෙලාවේ තමයි හොඳටම මේ ගෙඩිය කඩා ගන්න පුළුවන් වෙලාව. ඒ නිසා මේ IMF එකේ ණයක පැත්තකින් හම්බෙනවා, ගෑස් අඩු වෙනවා, තෙල් මිල අඩු වෙනවා, බඩු මිල අඩු වෙනවා, මේවා ඔක්කොම එක දැන් ප්‍රතිදස්ත පනත ආපහු ගෙනල්ලා. මේ ඔක්කොම දැන් මේවා වෙන වෙන චිත්‍ර විදිහින් පේන්නේ අපිට. ඒ කියන්නේ IMF එකේ ණය වෙන එකක්, IMF එක ඇවිල්ලා මේ පාරදුෂ්‍යභාවයෙන් ගෙනියන එකක්, දූෂණ විරෝධය ගැන කතා කරන එකක්, රටවල් හොඳ කරන්න එන එකක් කියලා එක පැත්තකින් චිත්‍රයක් පේනවා. ඊට පස්සේ අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ප්‍රතිදස්ත පනතක් ගේනවා කියලා. ඒතකොට සමහර අය තර්කයක් හදනවා දැන් මේ IMF එකේ කොන්දේසිත් එක්ක නෙමෙයි මේ පනත එන්නේ, මේක රනිල්ගේ වැඩක් මෙහෙම කියලා. නෑ අපි අහන්නේ දැන් මෙච්චර කාලයක් ඒ කියන්නේ මේ ගෑස් මිල රුපියල් ඉතිහාසයේ අඩුම ඒ කියන්නේ වැඩිම අගයකින් අඩු කරා කියන්නේ.
අපි අහනවා පහුගිය අවුරුදු කීපය ඇතුළත ඉතිහාසයේ වැඩි මගයකින් තමයි ගෑස් මිල වැඩි උනේ. රුපියල් 1500 විතර තිබුණු ගෑස් සිලින්ඩරේ මිල රුපියල් 4000 ගන්නට ආවා. ඒක දැන් 1000කින් අඩු කරලා දිනුවා. ඉතින් අපි අහන්නේ දැන් ඒකට මොකද්ද අපි මල්තිල වඳින්න ඕනේ? දැන් තව අඩු කරන්න ඕන. දැන් විදුලි බිල වැඩි වෙච්ච මේ ඔක්කොම අත්නෝමතික විදිහට අසාධාරණ විදිහට වැඩි කරමු. අපි හිතුවොත් එහෙම ගෑස් මිල වැඩි කරන්න උනේ කාගේ වරදින්ද? රුපියලේ අගේ අවප්‍රමාණය උනේ කාගේ වරදින්ද? ඒ නිසා තෙල් මිල ඉහළ ගියේ කාගේ වරදින්ද? බඩු මිල ඉහළ ගියේ උද්දමනේ වැඩි උනේ කාගේ වරදින්ද? දැන් ඖෂධ නැති වෙලා තියෙන්නේ කාගේ වරදින්ද? දැන් මේ ආණ්ඩුවේ මැතිවරණතුරු ඔක්කොම ඇවිල්ලා කියනවා ජනතාව වැරදි කර ඇත. ජනතාව වැරදි කරවන්නේ. හරිද? ඒගොල්ලන්ගේ වැරදි නිසා තමයි පහුගිය කාලේ ගෑස් නැගලා තිබ්බේ. ඒ නිසා අපි ඔන්න IMF එකෙන් අපි ඒකට ජනතාව ගැන අනුකම්පා කරලා අපි IMF එකෙන් ණයක් ගත්තා. දැන් ගෑස් මිල අඩු කරා කියලා. බම්බුව තමයි ඉතින්. ඒ කියන්නේ දැන් ගෑස් මිල ඉතිහාසයේ වැඩි මගයකින් වැඩි වෙච්ච එක දැන් අපිට කියනවා ඉතිහාසයේ වැඩි මගයකින් අඩු කරා කියලා. අපි කියන්නේ එහෙනම් ඉතිහාසයේ වැඩි මගයකින් වැඩි වෙච්ච ගාන අඩු කරන්න. කලින් තිබ්බ ගානට කියන්නේ. දැන් වැටුප් වැඩි කරන්න ලෑස්ති නෑනේ. බදු පනත සංශෝධනය කරපු එක අකුල ගන්න ලෑස්ති නෑනේ. එහෙනම් මේවා ඔක්කොම කලින් තිබ්බ ගානට කියන්න පුළුවන්. එනිසා දැන් ඇවිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා තින් දැන් IMF එකේ කොන්දේසි ගැන ලොකු කතාවක් අපිට කියනවා. ප්‍රශ්නේ තමයි දැන් මේක යටතේදී වංචා දූෂණ වැළැක්වීම සඳහා දරුණු නීති රීති ගේනවා කියලා තිබුණා තමයි කියන්නේ. දැන් IMF එකේ කොන්දේසි ගැන අපි මුල ඉඳලම කිව්වා අපි කියනවා වෙන මොකුත් දෙවෙයි. IMF එකේ කොන්දේසි ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ තියෙනවා ලංකාව ගැන ඒගොල්ලෝ අවස්ථා කීපෙක් දාපු වාර්තා. අපි අහනවා IMF එකේ කොන්දේසි වල තිබ්බේ නැද්ද බලශක්තියින් වල මිල ඉහළ දාන්න කියලා, තෙල් මිල ඉහළ දාන්න, විදුලි මිල ඉහළ දාන්න කියලා IMF එකේ කොන්දේසි වල තිබ්බේ නැද්ද? බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා IMF එකේ කොන්දේසි වල තිබ්බේ නැද්ද? ඊට පස්සේ මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න නමින් රාජ්‍ය ආයතන ටික විකුණන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තිබ්බද නැද්ද? මේවට උත්තර දෙන්නකෝ එහෙනම්. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හරි ආර්ථික අර්බුදයක් නිසා ලංකාවේ ඩොලර් නැති හින්දා ඔන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිත් පිළිගනිමින් ඒ කොන්දේසිත් ක්‍රියාත්මක කරමින් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයවල පළමුවෙනි වාරිකයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔන්න ජනතාවට සහනම් වෙනවා රනිල් වික්‍රමසිංහ ආපු හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. මේ මොකුත් හින්දා නෙවෙයි උනේ. ගෝඨාභය රාජපක්ෂ හිටියා නම් ගෝඨාභය රාජපක්ෂටත් යන්න වෙන පාර මේක තමයි. අපි අහන්නේ වෙන උත්තර තිබ්බද? වෙන උත්තර නැති හින්දානේ මිනිස්සු ගහලා පැන්නුවේ. ඒ අස්සේ තමයි අපිට කියනවා ගෑස් මිල රුපියල් 1000කින් අඩු වෙච්ච හින්දා පාඩු ඉන්නු. අපිට කියනවා තෙල් මිල රුපියල් 40කින් 50කින් 60කින් අඩු වුන නිසා පාඩු ඉන්නු. බස් ගාස්තු රුපියල් 112.9කින් අඩු වෙච්ච හින්දා පාඩු ඉන්න කියලා අපිට කියනවා. අපි අහනවා අපේ ජීවන වියදමට සාපේක්ෂව මේ අඩුවීම් සිද්ධ වෙලාද කියලා අර ආර්ථික විශේෂඥයෝ පොඩ්ඩක් අපිට කියන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන අපි අහපු ප්‍රශ්න වලට කියන්නේ අධ්‍යාපනයේ විකිනීම, සෞඛ්‍ය විකිනීම, රාජ්‍ය ආයතන ප්‍රතිවගත කියන ඩොලර් නෙවෙයි රුපියල්වත් නැති වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිින් ද ආණ්ඩුවට හම්බෙන. ආණ්ඩුවට ආදායම අහිමි වීම නිසා ඊළඟ ප්‍රහාරය එන්නේ ජනතාවට. ඇයි? ජනතාවට දෙන සේවාවන්, ජනතාවට පහසුකම් සපයනවා, ජනතාවගේ අයිතීන් තමයි අමු අමුවේ කප්පාදු කරන්නේ. එහෙනම් අපි කියනවා මේකට උත්තරේ තියෙන්නේ තවත් මේවා දිහා කට අරගෙන බලාගෙන ඉන්න එක නෙවෙයි. අපි දේවල් පහුගිය කාලේ දිනාගත්තා නම් දිනාගත්තේ අරගල කරලා. ඒ නිසා තමයි අපි කිව්වේ තවත් විධායක ජනාධිපති ධුරය. දැන් ඡන්ද නැහැ. අපි අහන්නේ දැන් අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කළා ඡන්ද නැතුව තියෙන. අපි අහන ඔය මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන මහ ලොකු ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ඉන්න සංවිධාන මොකක්ද ඒකට කරන්නේ? මොකක්ද ආණ්ඩුවට කරන බලපෑම? ඡන්ද නැවැත්තුවා. දැන් පළාත් පාලන මැතිවරණය ගැන කෝ තිබ්බ කතා බහ. පළාත් පාලන මැතිවරණයක් නැහැ දැන් 25 වෙනිදා ඡන්දයක් නැහැ දැන්. මේක තියලා රනිල් වික්‍රමසිංහ යාට ඕන වෙලාවේ ඡන්ද ගන්නේ එක නම් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ අපි කියනවා ඒකට අපි එකඟ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කියලා කියන්නේ අධ්‍යාපන විකිනීම නම්, සෞඛ්‍ය විකිනීම නම්, පරිසර නීති, කම්කරු නීති වෙනස් කරලා මේ රටේ පරිසර පද්ධතිය විනාශ කරන එක නම්, කම්කරුවට තියෙන අයිතීන් විනාශ කරන එක නම් ඒකට අපි කිසිසේත්ම අපේ එකඟතාවයක් නැත. අපි අරගල කරන එක නවත්තන්නෙත් නැත. දැන් හෙට දවසේ අපිට ආරංචි තියෙනවා සිගුරාද දවසේදී පොලිසිය මේ උද්ඝෝෂණය පවත්වන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකට අදාළ තොරතුරු අපිට ලැබෙමින් පවතින. ඒ නිසා අපි කියන්නේ දැන් මේ සෙල්ලම් ඉදා මේ මාර්තු 31 වෙනිදා පොලිස් නිලධාරියෙක් ගුව නුගේගොට්ට ඇවිල්ලා හැමදාම උඹලා සෙල්ලම් දානවා බලාගමු කියලා. අපි කියන්නේ අපි තමයි සෙල්ලම් දාන්නේ. ඉතින් මේ රටේ මිනිස්සුනේ සෙල්ලම් දාන්නේ, වෙන කවුද? ඒ කියන්නේ මේ රට මිනිස්සුන්ගේ නම් මේ නිල ඇඳුම් ඇඳගත් මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තු වෙනාට නෙමෙයි සෙල්ලම් දාන්න පුළුවන්. සෙල්ලම් දාන්න පුළුවන් මේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියනවා අපි අපේ අරගලයේ ඉල්ලීම් තිබුණා. ඒ තමයි අපිට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න, ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න, මර්ධන නීති අහෝසි කරන්න, දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න,
අලුත් ජනතා ව්‍යවස්ථාවක් ගැනලා ජනතාවගේ අයිතීන් තහවුරු කරන්න ජනතා නියෝජිතින් නැවත කැඳවීමේ බලය දෙන්න බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න සාමාන්‍ය ජනතාවට බදු බර දෙන්නේ නැතුව ධනපති කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් ධනපතියන්ගෙන් බදු ගහන්න කියලා අරගලයේ ඉල්ලීම් තිබුණා මහජන කවුන්සිල් පිළිගන්න කියලා අරගලයේ ඉල්ලීම් තිබුණා ඒ ඉල්ලීම් දිනා ගන්න තුරු අපේ සටන ඉවර වෙන්නේ නැහැ අපි ජනතාවටත් කියනවා මේ හම්බෙන සම්දර්ශන මේ හම්බෙන මාධ්‍ය සම්දර්ශන සහ මේ විජ්ජා විගඩන් වලින් ආපහු ඇස් නිලංකාර කරගන්න එපා ජන බලයක් සම්බන්ධයෙන් ජනතාව ඒකරාශී වීම සම්බන්ධයෙන් පහුගිය කාලෙදී අපි දෙවන්ත අත්දැකීමක් ලැබුවා ඒක තමයි අපිට තියෙන එකම පාර අපේ දරුවට අනාගතයක් හදන්න යහපත් සමාජයක් හදන්න මේ ආර්ථික න්‍යාය ෆේල් වෙලා ඉවරයි ධනවාදයේ වැටිලා ඉවරයි ඒ ධනවාදයේ මුක්කු ගහන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නෙවෙයි තව මොනවා ආවත් ඒ ධනවාදයේ වැටිච්ච එකට මුක්කු ගහන්න බෑ ඒ නිසා ඊට එහා ගිය අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් අලුත් ආර්ථික න්‍යායක් වෙනුවෙන් අපිට සටන් කරන්න වෙලා තියෙනවා සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඒක කරන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහලා රනිල් රාජපක්ෂලා හරි ඊළඟට බලයට එන්න ඉන්න තව විධායක ජනාධිපති කෙනෙක් එක්ක හරි නෙවෙයි ඒව අහෝසි කරපු ජනතා බලය සහතික කරපු දියවන්නාවෙන් එළියේ බලයක් සහතික කරපු ජනතාවට බලය හම්බෙන ව්‍යවස්ථාවක් තහවුරු කිරීම ඇතුලේ පමණයි ඒ වෙනුවෙන් තව දුරටත් සටන් කරන්න ඔබේ හඬ අවදි කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න මාධ්‍ය ඉඩකඩ පාවිච්චි කරන්න පැකිලෙන්න එපා මේ පනත తాවකාලිකව නෙවෙයි සම්පූර්ණම අහෝසිකල යුතුයි ඒ වගේම තමයි මේක හරහා ඊළඟට එන මර්ධනීය පරාජයට පත් කරන්න නම් අපි සිළු දෙනා ඒකාබද්ධව මේකට එරෙහිව සටන් කළ යුතුයි කියන පණිවිඩය තමයි අපි අද දවසේදී ලබා දෙන්නේ. දැන් ඔබලා පිළිගන්නවද ඔබතුමාලා තමයි අරගලිය කරේ කියලා? අපි විතරක් නෙවෙයි දහස් ගාණක් මේ අරගලේ කොටස්කරුවන් සමාජිකින් බවට පත් වෙලා හිටියා. අදටත් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් උසාවිවල මාසයකට දෙක අවස්ථා දෙක තුනක් උසාවි වලට එනවා. ඒ වගේම තමයි මේ අරගලේ රටේ මිනිස්සු කරේ. අපි ඒකේ කොටස්කාරිය බවට පත් වෙලා හිටියා. අපි ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. අපි ඒ කිසිම වෙලාවක කොහෙවත් අපි නීති ඉස්සරහවත් උසාවි ඉස්සරහවත් පොලිසිය ඉස්සරහවත් ඒක ප්‍රතික්ෂේප කරලත් නැහැ. අපි ඒ අරගලේ හිටියා. අපි අරගලේ අදත් ඉන්නවා. ක්‍රියාකාරීන් විදිහට ඉදිරියටත් අපි සම්බන්ධ වෙනවා. ඔව්. මේ අරගලෙන් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. දැන් ලැබිලා තියෙන සිස්ටම් චේන්ජ් එක වෙනස් එකක්. 69 ලක්ෂයකින් බලයට ආපු පුද්ගලයෙක් කෙලවලා එක සීට් එකකින් ආපු පුද්ගලෙක් බලය අරගෙන රටේ ජනතාවට කට්ටියක් කියනවා සෙතක් කරා කියලා ඔබතුමාලා කියනවා විනාශයක් කරනවා කියලා. මේ සිස්ටම් චේන්ජ් එකකින් හම්බෙච්ච පිළිතුර හොඳයි. නෑ අපි හිතනවා මේ අරගලෙන් සිස්ටම් චේන්ජ් එකකින් මේ අරගලේ ඉවරුන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ අරගලේ ඉවර නෑ දිනනතුරු හැරෙන්නේ නෑ කියලා පණිවිඩයක් අපි සමාජයට දුන්නේ. ඒ නිසා අපි ඒකයි කියන්නේ තාමත් බලය ජනතාව අතරට පත්වීම power to the people කියන එක සිස්ටම් චේන්ජ් කියන එක සම්පූර්ණ වෙලා නෑ. ඒ නිසා තමයි ඔබ කියපු ඒ කියන්නේ එක සීට් එකක් කියන්නේ මැතිවරණය පෙරදිච්ච ඇත්තටම මැතිවරණය පෙරදිලා තමන්ගේ පක්ෂයට ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් හම්බෙලා ඒකට දාන්න කෙනෙක් නැති හින්දා පාර්ලිමේන්තුව අපු මිනිහෙකුටත් මේ ව්‍යවස්ථාව මේ නීතිය අනුව පාර්ලිමේන්තුවේ මේ කුමන්ත්‍රණය කරලා ජනාධිපති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක නව ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවට මුක්කු ගහලත් මේක බේරන්න බෑ. කවුරු හරි හිතනවා නම් ආපහු විධායක ජනාධිපති පුටුවේ වාඩි වෙලා කවුරු හරි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියලා ඒවා හීන. එනිසා අපිට සිස්ටම් චේන්ජ් එකේ එක කෑල්ලක් තමයි අලුත් ජනතා ව්‍යවස්ථාව. අපි හිතනවා අපි මේ වෙද්දී අපි තරුණ සංගමයක් විදිහට මහජන කවුන්සිලයේ සඳහා ව්‍යාපාරිත් එක්ක එකතු වෙලා ඒ වෙනුවෙන් ජනතාවත් එක්ක වැඩ කරමින් ඉන්නවා. අපි හිතනවා ජනතාව වෙනස් වෙලා තියෙනවා. අපි හිතනවා මේ අරගලයේ හම්බෙච්ච ලොකුම ජයග්‍රහණය තමයි ඒක. ජනතාව සමන්ගේ සුපුරුදු දේශපාලන චින්තනයෙන් හිතන එක සාම්ප්‍රදායික පක්ෂවලට ඡන්දෙ දීලා මේක බේරන්න පුළුවන් කියන එකෙන් එහාට ගිය තරුණ ප්‍රජාවක් ජනතාවක් දැන් අපිට හම්බෙමින් යනවා. අපි හිතනවා මේ ජනතාවත් එක්ක එකතු වෙලා තමයි මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්. නැතුව ආපහු පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරු කරලා සිස්ටම් චේන්ජ් එකක් කරන එක ගැන නම් අපි කවදාවත් විශ්වාස කරේ නැහැ. ඔව් දැන් බලයට එන්න ඉස්සෙල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා 77න් මෙහාට ආපු හැම බල රජයක්ම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්. නමුත් ඉතින් මේ මැතිවරණ පොරොන්දුව කවදාකවත් යථාර්ථයක් වෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවා. නැහැ, ඒ නිසා තමයි අපි ඒක විශ්වාස නොකර නිසා තමයි අපි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් ජනතා බලයකින්. ජනතාව සංවිධානය වීම ඇතුළේ විතරයි අලුත් ව්‍යවස්ථාවක විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීම මහජන නියෝජිතින් නැවත කැඳවීම බලය මේ දැන් හම්බෙන වරදාන වරප්‍රසාද අහිමි කරලා මේ සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුප් හම්බෙන ජනතා නියෝජිතයෙක් පත් කර ගැනීම ඔන්නෝය කියන කාරණා ඉෂ්ට කරද්දී විශේෂයෙන් ජාතිවාදී ආගම්වාදී වගේ එකකට ඉඩ හදන්න නැති ව්‍යවස්ථාවක් කියන එකක් ගේන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා තමයි අපි එදා කියපු සරන් පාඩේම අදත් කියමින් ජනතාව සංවිධානය කරමින් ඉන්නේ බලය ජනතාවට හම්බෙන තත්වයක් ඇතුලේ තමයි මේක වෙනස් වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ මැතිවරණයේදී මේ කවුරු හරි වාඩි කරා කියලා අපි ඒකයි අපි මැතිවරණයට ඉදිරිපත් වෙද්දී අපි තරුණ සංගමයක් විදිහටත් අපේ
अपे देशपालन व्यापारेट अभी संबद्ध विला देशपालन व्यापारे अभी वेडकर्ण ये विलावेदि तपि कियन्ने मेथिवर्णे दित्त जनता पणीडे तमय मेक मे अभी वयवलवत् बेरन्न पुलुवन् प्रश्नयक् नेवेयि मेकट महाजन बलयक् हदन्न जनता बलयक् हदन्न बले दियवन्नावेन एलिये स्थापित करहम तमय मेकट अत्त उत्तरे होयन्न पुलुवन् कियन पणीडे दुन्ने निसा अपि निसा अपिट किसिम विश्वासयक् नेह दैन् मेथिवर्ण वेदिकावल कियन पोरोन्दु वलटत् अर कलिन् तत्त्वयेम तमय तियेन्ने अपि एक तमय अपि अहन्ने दैन् मे पुटुवे वाडि उनाट पस्से एक अयिन् करनवा कियल एकक् वेन्ने नेहने එහෙනම් ඊට කලින් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ එහෙනම් ඊට කලින් ව්‍යවස්ථාව කියන්න ඕනේ මෙන්න ව්‍යවස්ථාව කියන දැන් අරගලයේ පෙර දේශපාලඥයෝ එපා කියපු කට්ටියම මැතිවරණයක් ආවම දේශපාලඥයෝ පස්සේ කඩේ යන තත්ත්වයක් තියෙනවා එහෙම තත්ත්වයක් තුළ ඔබතුමියලා තියෙන ඔය තත්ත්වය උදා කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා නෑ අපි ඒකයි කිව්වේ ඒක පරණ තත්ත්වෙම නෙවෙයි තියෙන්නේ අපි දන්නවා කලින් තිබුණා මේ රටේ මිනිස්සු සාමාන්‍ය පුරුද්දක් තිබුණා මොන දේ කරත් Tamanගේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පෞල්වලින් ආපු ඒවා Tamange කුලය මේවා සලකමින් මැතිවරණවලදී ඡන්දේ ප්‍රකාශ කරපු අවස්ථා පහුගිය කාලයක් තිස්සේ අපි දැක්කා. හැබැයි මේ ප්‍රවණතාවේ යම් වෙනසක් අපිට පේන්න තියෙනවා. මිනිස්සු අරගලයේ සම්බන්ධයෙන් විශ්වාසක ඉන්නවා කියලා අපිට පේන්න තියෙනවා. නමුත් ඒක කලින් තත්ත්වේ නොඋනත් අපි විශ්වාස කරනවා අපි අකණ්ඩව මේ අරගලයේ පණිවිඩයේ ඉදිරියට ගෙන යාමින් ජනතාව එතෙන්ට ගෙනියන්න පුළුවන් කියලා. සා ජනතාව සවිඥානික කරන්න පුළුවන්. ජනතාව ක්‍රියාකාරීත්වයට ගේන්න පුළුවන් කියලා. මොකද මීට අවුරුදු ගානකට කලින් අපි උදාහරණයක් ගත්තොත් 2019ට කලින් එහෙම ශිෂ්‍ය ව්‍යාපාරේ පාරට බහිදි මිනිස්සු ශිෂ්‍ය ව්‍යාපාරේ බැන්නා. මිනිස්සු කිව්වා මේ මුන් හිරිය දාන්න ඕන මුන්ට මේ කාලා තෙල වැඩි වෙලා හරි මේ කියලා මිනිස්සු කිව්වා. හැබැයි ඊට පස්සේ මේ ශිෂ්‍ය ව්‍යාපාරේ නායකව හිරගත කරාට පස්සේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු පාරට බහැලා Tamanගේ ජීවිතෙත් පැත්තක තියලා අපිත් අරගලයේ කොටස් කරුවන් කියලා දියුරුම් ප්‍රකාශ දීලා ඒ දියුරුම් ප්‍රකාශ නිසා සමහරට Taman අත්තරංගුවට පත් වෙන්න පුළුවන් කියලා දැනගෙන මිනිස්සු අරගල කරා. ඒ නිසා මිනිස්සු වෙනස් වෙලා තියෙනවා සහ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන දේශපාලනික තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ නිසා අපිට මිනිස්සු ගැන අරගලයේ ගැන අපිට තාමත් විශ්වාසය තියෙනවා. අපි මේ මත ඉදින්මින් වැඩ කරනවා. ඔව් ඒත් එක්කම දැන් IMF ගැන පාර්ලිමේන්තු විවාදයේදී දැන් පහුගිය කාලේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා කියන ජනතා ජන ජාතික ජන බල වේගයක්වත් අදහස් දක්වන්නේ අඬ කුමාර දිසානායක මහත්තයා පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්නේ නැහැ. හරිනි මහත්මිය ඉංග්‍රීසියෙන් අදහස් දක්වලා මේක හොඳයි කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ජනතාවට එකක් දේශපාලන පක්ෂ වශයෙන් පාර්ලිමේන්තුවේ ඇතුළේ තව එකක් නේද මේ ක්‍රියාත්මක කරන්නේ. මේ වගේ දෙයක් තුළ ඔය කියන විදිහේ විශ්වාසය ජනතාවට ඇති කරගන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. විපක්ෂය කියලා දැනට ඉන්න ජාතික ජනබල වේගය ඇතුළු පොදුවේ අපේ රටේ විපක්ෂය සමගි ජනබල වේගය ඇතුළුව මේ විපක්ෂය පහුගිය කාලේ අපි හිතනවා අසමත් වුණා. ජනතාව අරගලයකින් ගෙනාපු අභිලාෂයන් ඔවුන් විශ්වාස කරන ව්‍යුහයන් තුළ තහවුරු කරන්න. ඒ කියන්නේ ඔවුන් තාමත් ඒ සියලු දෙනා ජාතික ජනබල වේගයත් සමගි ජනබල වේගය ඇතුළු මේ විපක්ෂය විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ඔවුන්ගෙන් පිරුණම මේකට උත්තරයක් හම්බෙයි කියලා. හැබැයි ඔවුන් ඉන්න පාර්ලිමේන්තුව තුලත් මේ අඩුම තරමේ මෙවැනි දරුණු විදිහේ අනපනත් දරුණු විදිහේ ඛේදවාචක මහා මිලේච්ඡ අනපනත් සම්මත වෙද්දිත් ඒවට විරුද්ධව අඩුම තරමේ හඬක් නැගීම සහ ඒවට විරුද්ධව තීරණාත්මක විරෝධයක් පළ කිරීම කියන එකටවත් යන්න බැරි එකකින් ඔප්පු වෙන එක තමයි අර මිනිස්සු එක වෙලාවක කියවනේ 225 එපා කියලා. ඔන්න ඒ නිසා තමයි මිනිස්සුන්ට ආවේ මේ ව්‍යුහයන් වලට මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. ඒ නිසා මේ ව්‍යුහයන් තවදුරටත් පැවතිය යුතු නෑ කියන තත්ත්වෙ මිනිස්සු ආවේ ඒ නිසා. ඒ නිසා අපි හිතනවා මේ සියලු දෙනා තෝරාගෙන තියෙන පාර එකයි. මේගොල්ලන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගත්තත් මේ හැමෝම කියන්නේ අධ්‍යාපන විකුණන්න ඕන, සෞඛ්‍ය විකුණන්න ඕන, මේවා යම් විදිහකට පෞද්ගලීකරණය කරන්න ඕන, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන, රජයේ රාජ්‍ය සේවයේ කප්පාදු කරන්න ඕන, මේවා තමයි කියන්නේ. ඒ නිසා අපි හිතනවා ඒ නිසාම තමයි අපි කියන්නේ මේගොල්ලෝ නියෝජ සියලු දෙනා නියෝජනය කරන ජාතික ජන බල වේගයත් සමගි ජන බල වේගය ඇතුළේ සිළු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන ව්‍යුහයන් අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි කියන්නේ ජනතා බලයක් හැදෙන්න ඕන කියලා. ඒ නිසා අපි ඒ කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ. අපි මේ ව්‍යාපාරවලට මැතිවරණයේදී විශේෂයෙන් ඒවා ඔක්කොම මැතිවරණ ඉලක්ක කරලා හැදිච්ච ව්‍යාපාර. අපි මැතිවරණ ඉලක්ක කරලා හදන ව්‍යාපාරයක් නෙමෙයි අපේ අරමුණ තියෙන්නේ. අපි ජනතාව සංවිධානය කරන, ජනතාව බලයට ගේන, ජනතා වර්ගලයට එක්ක සම්බන්ධ කරන ව්‍යාපාර සම්බන්ධයෙන් තමයි අපේ විශ්වාසය තබාගෙන අපි වැඩ කරමින් යන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.